ඇත්තට මේ මොහොතේ මතක් කළොත් එීම කතෝලික සභාව විසින් මේ විඳිත ජනතාවට සලසලා දී තිබෙන සහන ඒ මුදල් වලින් මොනවද කළේ කියලා ඒවා මේ ආකාරයෙන් විශ්ලේෂණය කරන්නට පුළුවන්. දැන් ඒ දවස්වල සමහර අය හිටියා ඉඩම් නැහැ වෙනත් අයගේ කුලී නිවෙස්වල ජීවත් වුණේ ඒ අයට ඉඩම් ලබා දුන්නා. ඒ වගේම මේ වන විට කතෝලික සභාව මැදිහත් වෙලා ඒ මුදලින් ගෙවල් 38ක් හදලා දීලා තියෙනවා ඒ විඳිත ජනතාවට. ඒ වගේම රජය පාර්ශවයෙන් අපි ඉල්ලීම් කරලා තියෙනවා තවදුරටත් ඒ අයට ඉඩම් ගෙවල් නැති අයට ගෙවල් ලබා දෙන්නට කියලා. එතකොට ඒ ගෙවල් 38 හදන්නට සම්පූර්ණ මුදල ලබා දුන්නේ කතෝලික සභාව. ඒ වගේම මේ වන විට ඒ විඳිත පවුල්වල ඉන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කතෝලික සභාව ඒ අයට වෙනම ගිණුම් විවෘත කරලා ඒ ගිණුම් වලට සල්ලි දාලා බැංකු පොත් දීලා ඒ බැංකු පොත් වලින් ඒ අය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන තෙක්ම ඒ අයට ශිෂ්‍යාධාර ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි කීප දෙනෙකුම පිටරට උසස් අධ්‍යාපනය සඳහා යොමු කරලා ඒ අයගේ වියහියදම් මේ වන විටත් කතෝලික සභාව දරන්නේ. ඒ වගේම තමයි ඒ වන විට රැකියාවක් නොමැති හිටිය අය, එහෙම නැත්නම් රැකියාව කරපු පුද්ගලයා මියගිය පවුල්වල අයට රැකියා ලබා දෙන්නට, ඒ වගේම ස්වයං රැකියා ලබා දෙන්නට කටයුතු කරලා තියෙනවා. එතකොට අපි දැනගත්ත ඒ වන විට සමහර විඳිතීන් ණයතුරුස් වලින් පෙළෙනවා. එතකොට ඒ ණයතුරුස් බේරලා දුන්නේ, ඒ ණයතුරුස් බේරන්න මුදල් ලබා දුන්නේ කතෝලික සභාව. ඒ වගේම තමයි තවමත් ඔත්පල වෙලා ඉන්න අයව රැක බලා ගන්න ඒ අයට බෙහෙත් ලබා දෙන්නේ කතෝලික සභාව. උදාහරණයක් විදිහට කියනවා නම් මේ මෑතකදී මිය ගියා තිලිනා කියලා කාන්තාවක්, ඇය අවුරුදු 5ක් තිස්සේ ඇඳේ වැතිරිලා තමයි හිටියේ. එතකොට ඇයව බලා ගන්නට හෙද හෙදියන් යොමු කළේ කතෝලික සභාව. එතකොට අපි දන්නවා ඇය වෙනුවෙන් විතරක් කතෝලික සභාව මේ වන විට කෝටි 2ක් පමණ වියදම් කරලා තියෙනවා ඒ මියගිය තැනැත්තිය වෙනුවෙන්. එතකොට ඒ වගේම තමයි ශල්‍ය කර්ම කිරීම සඳහා විශාල මුදල් වැය වුණා ඒ දවස්වල. එතකොට ඒ සියලු ශල්‍ය කර්ම කරලා දුන්නේ කතෝලික සභාවේ මේ කාදිනල හිමිපාණන්ට ලැබුණු මේ මුදලින්. ඒ වගේම තමයි මේ මුදල බොහොම විනිවිද භාවයෙන් තමයි වියහිදම් කරලා තියෙන්නේ. අදටත් ඒවා විගණනය කරලා ආයතන කීපයකින් ඉදිරිපත් වෙලා විගණනය කරලා මේ මුදල් ඒ විදියට විනිවිද භාවයකින් යුතුව තමයි හැම කෙනාටම බලා ගන්නට පුළුවන් ආකාරයෙන් අදටත් ඒ වියහිදම් පවතිනවා. ඉතින් ඒක නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඕන නම්, එහෙම නැත්නම් අපේ රටේ ජනතාවගෙන් ඕනම කෙනෙකුට අවශ්‍ය නම් අගරදුගුරු මැදුරට ඇවිල්ලා, එහෙම නැත්නම් අගරදුගුරු මැදුරේ සහන සේවා ආයතනයේ සෙස්සරණ ආයතනයට ඇවිල්ලා ඒ පිළිබඳව සොයා බලන්නට ඕනම කෙනෙකුට අවස්ථාව තියෙනවා, නිදහස තියෙනවා. ඒක නිසා අපි ඕනම කෙනෙකුට ආරාධනා කරනවා මේ විගණන වාර්තාවල් පරීක්ෂා කරලා බලන්නට කියලා. ඒ වගේම තමයි මේ කතෝලික සභාව ඒ වන විටත් විනිවිද භාවයෙන් කටයුතු කරපු නිසා, මේ වියහියදම් කරපු නිසා තමයි ඒ දවස්වල පරිත්‍යාගශීලීන් විශාල ප්‍රමාණයක් ඇවිල්ලා අදටත් ඒ ආකාරයෙන් ඒ මිල මුදල් ලබා දෙන්නේ කතෝලික සභාවට. දැන් හිතන්නකෝ වෙන ඒ විනිවිද භාවයක් තිබුණේ නැත්නම්, කතෝලික සභාව පිළිබඳව විශ්වාසයක් තිබුණේ නැත්නම්, කතෝලික සභාව එහෙම නැත්නම් කාදිනල් හිමිපාණන් මේ මුදල් තමන්ගේ ළඟ තියාගෙන ඉන්නවා, අනිත් අයට වියදම් කරන්නද අනිත් අය වෙනුවෙන් වියදම් කරන්නේ නැහැයි කියලා හැඟුණා නම්, ඒ පරිත්‍යාගශීලීන් ඇවිල්ලා අදටත් පරිත්‍යාග කරනවාද එවැනි විශාල මුදලක්? ඒ කියන්නේ කතෝලික ඒ ජනතාවට ඒත්තු ගන්නවා. කාදිනල් හිමිපාණන් මේ ජනතාවට සේවය කරන ඒ අන්දමේ අයට ඒත්තු ගිය නිසා තමයි මේ පරිත්‍යාගශීලීන් අදටත් එවැනි පරිත්‍යාගයන් ලබා දෙන්නේ. ඉතින් ඇත්තටම කාදිනල් හිමිපාණන් ගැන මේ මෛත්‍රීපාල සිරිසේන කියන්නට ඕනේ නැහැ. ඒ විඳිත ජනතාවගෙන් ඇහුවනම් කියයි ඒ ජනතාව වෙනුවෙන් කොයි තරම් මහත් මුදලක් මේ කාදිනල් හිමිපාණන් මේ වන විට වියදම් කරලා තියෙනවද කියලා ඕනම කෙනෙකුට ගිහිල්ලා ඒ විඳිතයෙන්ගෙන් අහන්නට පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන ඒ විඳිත අද මෛත්‍රීපාල සිරිසේනට ඒ විඳිතයෙන් හමුවටවත් යන්නට පුළුවන්ද කියලා මම අභියෝග කරනවා. ඒ වගේම තමයි මේ එතුමා කියනවනේ මේ කාදිනල් හිමිපාණන් එතුමාට විරුද්ධව නඩු 400 ගණක් දාලා තියෙනවා කියලා. ඇත්තටම රටක නීතිය ගැන දන්නව නම් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ওই විදිහට කතා කරන්නේ නැහැ. මොකද කාදිනල් හිමිපාණන්ට හැකියාවක් නැහැ ගිහිල්ලා මේ විඳිතය වෙනුවෙන් නඩු පවරන්නට. විඳිතයෙන් ඒ වෙලාවේ හිටිය අසරණ භාවය දැකලා නීතිඥ මඩුල්ලක් ඉදිරිපත් වුණා. අදටත් ඒ නීතිඥ මහත්තුරුන්ගෙන් ඇහුවොත් කියයි ඒ ජනතාවගේ දුක වේදනාව වෙනුවෙන් තමයි ඒ නීතිඥ මහත්තුරුන් ඒ වෙලාවේ නඩු පවරලා
ඒ නඩු ඉදිරියටත් මේ විදියට කරගෙන යන්නේ. ඇත්තටම අප මතක් කරන්නට උන මේ වෙලාවේ නීතිඥ මහත්තුරුන් පවා කිසිම මුදලක් ගන්නෙ නැතිව තමන්ගේ සේවාව ඒ විඳිතයෙන් වෙනුවෙන් ලබා දෙන්නේ, ඒ විඳිතයෙන් පිළිබඳව දැනුණු වේදනාව, ඒ විඳිතයෙන් ඒ වෙලාවේ කොයි තරම් ආකාරයකට ජීවිතේ පසුබැහැමකට ලක් වෙලා තියෙනවද, ආපදාවන්ට ලක් වෙලා තියෙනවද කියලා බලලා ඒ වෙනුවෙන් තමයි මේ නීතිඥ මහත්වරුන් ඉදිරිපත් වෙලා මේ නඩු කටයුතු පවත්වගෙන යන්නේ. එහෙම නැත්නම් මේ කාඩිනල් හිමිපාණන්ට ඕන විදියට නඩු කටයුතු පවත්වගෙන යන්නට කාඩිනල් තුමන් උන්වහන්සේට ඕන විදියට නඩු පවරන්නට මේ රටේ එහෙම නීතියක් නැහැ. විඳිතයෙන් බවට පත්තුණු අසරණ භාවයට ආපදාවට ලක්ුණු අය තමයි ඒ නඩු පවරන්නට ඕනේ. ඒක නිසා ඒක දැනගන්නට ඕන මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඉතින් ඒ වගේම තමයි අවසාන වශයෙන් කියන්නට ඕන, දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියනවා කාදින නිල්පාණන්ට ලැබුණු මුදලින් වියදම් කළේ නැහැයි කියලා. දැන් අපි ඒ දවස්වල මුළු ජනමාධ්‍ය තුලින් දැක්ක මුළු රටම බලාගෙන හිටියා අර මුස්ලිම් සංවිධානයක් ඇවිල්ලා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට මේ ඩමි චෙක් පතක් ලබා දුන්නා. ඒකේ මිල ගණනය කළොත් එහෙම මිලියන 500කට වැඩි, රුපියල් මිලියන 500කට වැඩි. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගෙන් අහනවා එතුමාට ලැබුණු මේ මුදල කොහෙද තියෙන්නේ, කොහෙද පාවිච්චි කරුවේ, කා වෙනුවෙන්ද වියදම් කරුවේ? ආ, එතුමා කියනවා නම් ඒ ඩමියෙන් විතරයි ලැබුණේ කියලා. එතුමාට අයිතියක් තියෙනවා මේ මුස්ලිම් සංවිධානයෙන් ගිහිල්ලා ආන්න මේ ජනමාධ්‍ය ඉදිරියේ ඔබ දුන්නු චෙක්පත මට ලබා දෙන්නට ඕන. එහෙම නැත්නම් ඒක වැරද්දක් කියන දේ එතුමා කියන්නට ඕන. එතකොට එතුමා අත හොද ගන්නට බෑ, මට මේ ලැබුණේ ඩමි චෙක්පතක් විතරයි කියලා. එතකොට එතුමාට අභියෝග කරනවා එහෙමනම් අපි ඒ මුදලින් මොනවද කළේ කියලා. ඉතින් ඒක නිසා අවසාන වශයෙන් කියන්නට ඕන මේ දේශපාලඥයන්ගේ මේ න්‍යාය තමයි මේක. ඕනම දෙයක් කරලා බොරුවෙන් තමන්ගේ විලිබසා ගන්නට උත්සාහ කරනවා. ඉතින් ඒක නිසානේ අපි දකින්නේ දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කුවිතරම් බංකොලොත් වෙලාද කිව්වොත් එහෙම අද වෙන විට යාව මේ තමන්ගේ පක්ෂනුත් නිරබලනේ තියෙන්නේ. එතකොට දැන් ඊ තමන්ගේ පක්ෂනුත් නිරපපු මේ වගේ දේශපාලඥයින්ම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඊළඟ මැතිවරණවලදී පවා ජනතාවත් නිරපල දමන්න, මේ රටෙනුත් නිරපල, දේශපාලනයනුත් නිරපල, මේ වගේ බොරුකාරයින්ට නීතිය හමුවේ දඬුවම් ලබා දෙන්නට කටයුතු කරන්නට කියලා අපි මේ ශ්‍රී ලංකාවේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ මොහොතේ. දැන් ඔබ වහන්සේ කියන පරිදි දැන් මේ මහුගේ කාලේ අපි දැක්කා සාල් වශයෙන් මේ විඳිතයන්ට මුදල් ගෙවන්න නොයෙක් සංවිධාන රටවල් වලින් එහෙම මේ මුදල් පරිත්‍යාග කරුණා. දැන් මේ පිළිබඳ යම්කිසි විගණනයක් සිද්ධ වෙනවද? දැන් අගරදුගුරු පදවියේ කාදිනල හිමිපාණන් යටතේ තිබෙන සහන සේවා ආයතනයේ තමයි සෙස්සරණ ආයතනය, කරිටාස් ආයතනය හා බැඳුණු සෙස්සරණ ආයතනය. එතකොට කරිටාස් ආයතනය කියලා කියන්නේ මුළු ලෝකයේම කතෝලික රටවල් වල තිබෙන සහන සේවා ආයතනය. එතකොට ඒ ප්‍රධාන මව් ආයතනයේ විසින් මේ කරිටාස් ආයතනයට දීලා තියෙන ප්‍රධානම විධානය තමයි ඒගොල්ලෝ වියදම් කරන හැම සතයක්ම විගණන වාර්තාවලට යටත් කරන්නට ඕන, ඔඩිට් කරන්නටම ඕන. එතකොට ඒ විගණන වාර්තාවලින් පිට කිසිම දෙයක් ඒ මුදල් ලබා දුන්නු අය බාරගන්නේ නැහැ. එතකොට දැන් කාදිනල හිමිපාණන්ට ලැබුණු මුදල කාදිනල හිමිපාණන් මේ සෙස්සරණ ආයතනයට යොමු කළා මේ පාස්කු ඉරුදුන ප්‍රහාරයේ විඳිතයෙන් වෙනුවෙන් වියදම් කරන්නට කියලා. එතකොට ඒ වියදම් කරන හැම වාරයකදීම ඒ සෙස්සරණ ආයතනය හා සමග බැඳිලා ඉන්න විගණන සමාගම ඒ අයට අයිතියක් තියෙනවා මේ මුදල් කොයි ආකාරයෙන්ද වියදම් කළේ කියලා හොයලා බලන්නට. එතකොට ඒ නිසාම ඒ විගණන සමාගම හැම වෙලාවෙම මේ සෙස්සරණ ආයතනය පිළිබඳව මේකේ ගණන් කටයුතු, මුල්‍යමය කටයුතු, වියහියදම් පිළිබඳව විගණනය කිරීමට බැඳිලා ඉන්නවා. එතකොට ඒ විගණනයෙන් මිදෙන්නට, විගණනයට හොරෙන් වැඩ කටයුතු කරන්නට මේ සෙස්සරණ ආයතනයට හැකියාවක් නැහැ. මොකද ඒක ජාත්‍යන්තර සංවිධානයක් නිසා. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම මේ පාස්කු ප්‍රහාරයේ විඳිතයෙන් වෙනුවෙන් වියදම් කරපු හැම මුදලක්ම විගණන කටයුතු වලට භාජනය කරලා ඒ විගණන වාර්තා මේ වන විට ඒ සෙස්සරණ ආයතනයේ තියෙනවා. ඒ වගේම ඒ සෙස්සරණ ආයතනයේ බැඳිලා ඉන්නවා ඒ ජාත්‍යන්තර මව් ඒ කරිටාස් ආයතනයට මේ විගණන වාර්තා යොමු කරන්න. ඒක නිසා ඒක ඒ සෙස්සරණ ආයතනයෙන් වගේම
කාදෙන ලිපිපාණන් වෙනමත් විගණන වාර්තාවල් ලෑස්ති කරලා තියෙනවා. ඕනම කෙනෙකුට අද වුණත් අගරදුගුරු මැදුරට පැමිණියොත් ඒ සෙස්සරණ ආයතනයට ගිහිල්ලා අන්නේ විගණන වාර්තාවල් පිරික්සා බලන්නට ඕනම වෙලාවක අවස්ථාව තියෙනවා. දැන් මේ ප්‍රහාරේ වාස්තු ප්‍රහාරයට ලොකු චෝදනාවක් ලැබපු පුද්ගලයෙක් හැටියට මෛත්‍රීපාල සිරිසේන මහතාටත් යම්කිසි මුදලක් ගෙවන්න අධිකරණය නියෝග කරලා තියෙන වකවානුවක එතුමා මොකද මේ මේ ලැබිච්ච මුදල් පිළිබඳව සොයා බලන්නේ? මොකද්ද මේකේ යටි අරමුණක් මොකක් හරි තියෙනවද එතුමාට? මොකද්ද මේ එකපාර මං හිතන්නේ දැන් එකවරෙකුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ එතුමාට නියෝගයක් නිකුත් කළා මිලියන 100ක වන්දියක් ගෙවන්නට කියලා. එතකොට මිලියන 100ක වන්දියක් ගෙවන්නට අනකරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය එතුමා කරපු යම්කිසි වැරැද්දක් නිසා. වැරැද්දක් නොකර ඒ එවැනි මුදලක දඩයක් නියම කරන්නේ නැහැනේ කිසිම පුද්ගලයෙකුට. ඉතින් ඒක නිසා පළමුවෙන්ම මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පිළිගන්නට ඕන තමන් වැරැද්දක් කරලා තියෙනවා. තමන් කළ යුතුව තිබුණු මූලික වගකීමක් පැහැර හැරීම නිසා තමයි මේ ආකාරයෙන් බෝම්බ පිපිරිලා 270 දෙනෙක් මිය ගියේ කියලා එතුමා පිළිගන්නට ඕන. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එතුමාට මේ නියෝගය නිකුත් කරන්නේ ඒක නිසා. එතකොට දැන් දෙවෙනි වතාවටත් එතුමාට නියම කළා මේ මුදල අනිවාර්යයෙන්ම එළඹෙන ජූලි මාසයේ වෙද්දී ගෙවල නිම කරන්නටම ඕන. එහෙම කළේ නැත්නම් ඒක අධිකරණයට කරන නිග්‍රහයක් ලෙස සලකනු ලබනවයි කියන දේ මං හිතන්නේ නීතිය තුළින් ඉස්මතු වෙනවා. ඉතින් ඒක නිසා එතුමා මං හිතන්නේ ඔය කිව්වා වගේ එතුමා තවදුරටත් මේ මුදල ගෙවීම පැහැරහරින්නට ඕන නිසා තමයි මේ වෙන කෙනෙකුට මේ වරද්ද පටලන්නේ. කාදින ලිපිපාණන් මේක වියදම් කළේ නැහැ, එහෙනම් මමත් මේක දෙන්නේ නැහැයි කියන මේ නිගමනයට එන්නට දෝ කියලා අපිට සැකයක් තියෙනවා එතුමා කරන මේ ප්‍රකාශ වලින්. මං හිතන්නේ එහෙම නීතියක් නැහැ රටේ. නීතිය එතුමාට වගේම හැම කෙනාටම පොදුයි. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ යම් කිසි කෙනෙකුට දඩ මුදලක් නියම කළොත් එහෙම ඒක ගෙවන්නටම ඕන. ඊටත් වැඩිය එතුමාට සදාචාරාත්මක අයිතියක් තියෙනවා. එතුමාගේ පැහැර හැරීම නිසා තමයි මේ බෝම්බ පිපිරලා මේ ආකාරයෙන් මිනිස්සු මිය ගියේ. මේ පවුල්වලට මෙවැනි පරිහානියකට ලක්ුණේ එතුමාගේ වැරැද්දෙන්. එතකොට එතුමා නීතියෙන් එතුමාට මේ දඩය නියම කරන්නට කලින් සදාචාරාත්මක මිනිසෙක් නම් එතුමාට තියෙනවා වගකීමක්. අනේ මම මේ මිනිස්සුන්ව ගොඩනගන්නට දැන්වත් පිළියම් යොදන්නට ඕනයි කියන ඒක. ඉතින් එතුමාට මේ සදාචාරාත්මක භාවය පවන් භාවය නෙමෙයි නීතියට ගරු කිරීමක් නැති බව තමයි අපිට මේ ආකාරයෙන් මේ කරුණු කාරණා වලින් වැටහෙන්නේ. මේ එතුමා මුදල් ගෙවන්න පැහැරහරින්න කරන උපරවැට්ටියක් කියලාද ඔබ වහන්සේ චෝදනා කරන්නේ? අපිට හැඟෙන්නේ ඔන්න ඕක තමයි. මොකද එතුමා මේ කාදින ලිපිපාණන්ට මේකේ වැරැද්ද පටවලා එහෙනම් මමත් මේක නොගෙවා ඉන්නවා, එතකොට මම මාව සාධාරණීකරණය කරන්නට පුළුවන් කියන ඒක තමයි මං හිතන්නේ මේ එතුමා ලෑස්ති වෙන්නේ. එහෙම බෑ. අපි බලාගෙන ඉන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවරපු ඒ මුදල එතුමා ගෙවිය යුතුයි. ඒ මුදලින් ඒ වින්දිතයින්ගේ තවදුරටත් ඒ අයගේ අවශ්‍යතාවයන් සපුරලා ඒ අයව ගොඩනගන්නට ඒ මුදල යොමු කරන්නට ඕනයි කියලා අපි අනිවාර්යයෙන්ම කියා සිටිනවා. එතුමා හිතනවත් දන්නේ නැහැ දැන් එතුමාගේ දෙවනි වාරිකේ ගෙව්වට පස්සේ මේ මුදල් අස්ථානගත වෙයි කියලා. ඒක මේ ජනතාවට හේතු ගන්නන්න හදනවද මේ? දැන් ඇත්තටම ඒ මුදල ගෙවන්නේ රජයට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට තමයි මං හිතන්නේ. එතුමාට ගෙවන්න නියම කරලා තියෙන ඒ මිලියන 100 එතුමා ගෙවන්නේ. එතකොට ඒක රජයේ පාර්ශ්වයකට ගෙවන්නේ. එතකොට ඒ රජයේ පාර්ශ්වයකට ලැබෙන මුදල ඒක කාදින හිමිපාණන්ට දෙන්නේ නැහැ. ඒක ඒ අය ඍජුවම ඒ වින්දිතයන් වෙනුවෙන් වේදම් කරනවා. එතකොට ඒකේ වගකීමක් අපිට ගන්නට බැහැ. අපි මේ කතා කරන්නේ කාදින ලිපිපාණන්ට ඒ බෝම්බ ප්‍රහාරය සිදු වුණත් එක්කම පරිත්‍යාගශීලී විශාල ප්‍රමාණයක් එතුමා විවෘත කරපු ගිනුමට දාපු මුදල් ප්‍රමාණයෙන් තමයි මිලියන 500ක් වෙනකම් මේ මොහොතේ එතුමා වියදම් කරලා තියෙන්නේ.